අවිධිමත් මිනිස් ක්‍රියාකාරීත්වය හේතු කොටගෙන මුළු ලොවම දේශගුණික විපර්යාසවලට ගොදුරු වෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි බලපෑමක් ඇති කරමින් පවතිනුයේ ආහාර භෝග නිෂ්පාදනයන්ටයි. ශ්‍රී ලංකාව තුළද එම බලපෑම දැන් අඩුවැඩි වශයෙන් සිදුවේ. එයට අභියෝග කළ හැකි උපක්‍රමයක් ලෙස හරිතාගාර එනම් ආරක්ෂිත ගෘහ තුළ වගාවන් පවත්වාගෙන යාම හැඳින්විය හැකියි. වර්තමානයේ වගා භූමි වලින් හෙක්ටයාර 40ක් 50ක් පමණ වගාව අපසරියක් ආරක්ෂිත ගෘහ තුළ වගාවන් ලෙස පවත්වාගෙන යනු ලබනවා. සෞභාග්‍ය කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ හරිතාගාර තුළ වගා කිරීමට විවිධ තාක්ෂණික උපක්‍රම උචිත ලෙස වෙනස් කරගත යුතුයි. බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් ඒ සඳහා උචිත තාක්ෂණික උපක්‍රම වැඩි දියුණු කරනු ලැබුවා. හරිතාගාර තාක්ෂණය ලංකාවේ මේ වෙනකොට ඉතාම ජනප්‍රිය තාක්ෂණයක් බවට පත් වෙලා තියෙනවා, විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතර. ඒකට ප්‍රධාන හේතුව තමයි හරිතාගාරවල භෝග වගා කරද්දී තරුණයන්ට වැඩි මහන්සියකින් තොරව විශේෂ පරිසරයක් ඇතුළේ ඉඳගෙන මඩ ගා ගන්නේ නැතුව ඉතාමත්ම හොඳින් කෘෂිකර්මාන්තයේ යෙදෙනා වගේම හොඳ නිෂ්පාදනයක් කරගෙන හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඒක තමයි හරිතාගාර තාක්ෂණය තරුණයන් අතර ජනප්‍රිය වෙන ප්‍රධාන හේතුව. ඒක හරිතාගාර තාක්ෂණය කියන්නේ නිතරම අලුත් වෙන තාක්ෂණයක්. 1997 විතර වගේ ආරම්භ වෙන කාලේ හරිතාගාර තාක්ෂණය බොහොම සරලව ලංකාවේ ක්‍රියාත්මක වුණා. අපි ව්‍යවහාර භාෂාවෙන් සාමාන්‍යයෙන් කියන්නේ පොලිටනල් ඇග්‍රිකල්චර් කියලා. මේ පොලිටනල් ඇග්‍රිකල්චර් පොලිතීන් වලින් ආවරණය කරපු, නිරෝධක දැලකින් ආවරණය කරපු ව්‍යුහයක් ඇතුලේ තමයි භෝග වගා කළේ. එතනදී මුණ පාන්න වෙච්ච ප්‍රධාන ප්‍රශ්නයක් තමයි උෂ්ණත්වයේ වැඩිවීම සහ හරිතාගාරයේ ඇතුලේ ආර්ද්‍රතාවයේ අඩුවීම. මේ නිසා විවිධ ගැටලු වලට මුණ ගොවින්ට මුණ දෙන්න සිදු වුණා. ඒ වගේම නිෂ්පාදනයේ ගුණාත්මය සහ ප්‍රමාණාත්මය අඩුවීමට ඒක බලපෑවා. වර්තමානයේ වෙනකොට හරිතාගාර තාක්ෂණයේ ඉහළම මට්ටමට ඇවිල්ලා තියෙනවා. අපි මේ ඉන්නේ ඒ වගේ හරිතාගාරයක් ඇතුලේ. මේ හරිතාගාරයේ ඉදිකලේ කොපියා ව්‍යාපෘතියේ මුල්‍යාධාරය ඇතුව මේ ව්‍යාපෘති එක ව්‍යාපෘති යෝජනාවක් හැටියට ඉදිරිපත් කරපු හරිතාගාර තාක්ෂණය වැඩි දියුණු කිරීම සහ ගොවීන් අතර ප්‍රචලිත කිරීම කියන කොටසේදී මේ හරිතාගාරය අපි ඉදි කරගත්තා. මේකේ විශේෂත්වය තමයි මේ හරිතාගාරය සම්පූර්ණයෙන්ම පොලිතින් වලින් ආවරණය කරපු ගෘහයක්. ඒ වගේම මේකේ තියෙනවා පිටකුරු පංකා දෙකක් සවි කරලා, ඊට අමතරව අපි කියනවා ඉංග්‍රීසියෙන් කූලින් පෑඩ් කියලා. මේ කූලින් පෑඩ් එක නැත්තම් සිසිලනය කරන්න පුළුවන් විශේෂ ව්‍යුහයක් සකස් කරලා තියෙනවා. ඒක පංකා දෙක ක්‍රියාත්මක කරපුවාම අර පෑඩ් එක හරහා එන ගමන් කරන ජලය වාෂ්පයේ හැටියට මේ හරිතාගාරය හරහා ගමන් කරනකොට මේක ඇතුලේ සිසිලනේ සිසිල් කරන්න අපිට ලේසියෙන් පුළුවන්. මෙතෙන්දී අපිට අවශ්‍ය වෙනවා පිටකුරු පංකා දෙකත් සිසිලන පද්ධතියත් ක්‍රියාත්මක කරන්න විදුලි බලය. විදුලි බලය ප්‍රධාන විදුලි සැපීමෙන් ලබා ගන්නත් පුළුවන්. ඊට අමතරව පුළුවන් විදුලි බලය අපිට ලබා ගන්න සූර්ය ශක්තියෙන්. සූර්ය ශක්තියෙන් තමයි මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා විදුලි බලයට වියදමක් යන්නේ නැහැ, නැත්නම් වැයීමක් නැහැ. මේක ඇතුළේ තියෙන මේ බෙල් පෙප වගාවේ වයස දැනට මාස 6ක් විතර. මේ භෝගය ටික මම හිතන්නේ බැලුවහම පේනවා ඉතාමත්ම හොඳින් වර්ධනය වෙලා තියෙනවා. තවත් මාස 3ක විතර ඒ කාලයක් සාර්ථක අස්වැන්නක් මෙවැන් ගන්න පුළුවන්. මේ ගහක මේ වෙනකොට අපි අරන් තියෙන සාමාන්‍ය අස්වැන්න කිලෝග්‍රෑම් 5මාරක් 6කට විතර ආසන්න වෙලා තියෙනවා. එක ගහකින් ලබා ගන්න අස්වැන්න කිලෝග්‍රෑම් 5ක් කියලා කියන්නේ දැනට පවතින වෙළඳපොළ මිල්ලන් හුවක් වැඩි බෙල් පෙපවල රුපියල් 1000ක් විතර වෙන කිලෝග්‍රෑමක්. ඒ කියන්නේ එක ගහකින් රුපියල් 5000ක් විතර ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ මෙතනදී අපි උත්සාහ කළා මේ ගස් පුහුණු කරන්න. මොකද බෙල් පෙප ගහක් අතු දෙකක්කට පුහුණු කරලා පළවෙනිම එන ගෙඩිය මේ ගෙඩිය ටිකක් ලොකුයි. ගොවීන් මේක ඇත්තටම ඉවත් කරන්නේ නැහැ. මොකද මේකෙන් මුල්ම අස්වැන්න ඉක්මනට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් නිසා. නමුත් අපි කරපු අධ්‍යයන වලින් අපිට පෙනී එකක් තමයි මේ මුල්ම ගෙඩිය ඉවත් කරාට පස්සේ අද ලයින් කරාම ගහ හොඳින් වර්ධනය වෙන නිසා පසු කාලීනව අස්වැන්න උගක් වැඩි වෙනවා. දැන් සාමාන්‍ය හරිතාකාරයක ගොවියෙක් කිලෝග්‍රෑම් 3ක් 3මාරක් තමයි අස්වැන්න ගන්නෙ. නමුත් මේකේදී දැන් දැනට මේ වෙනකොට මේ මාස 5මාර 6 ඇතුළත අපිට පුළුවන් වෙලා තියෙනවා කිලෝග්‍රෑම් 5ක් අස්වැන්නට යන්න. මම හිතනවා තව මාස 2ක් යනකොට අපිට තව කිලෝග්‍රෑම් 2ක් කඩා ගන්න කිසි අපහසුයක් නැහැ. දැනටත් මේ ගස්වල තියෙන අස්වැන්න දිහා බලුවා.
හරිතාගාර තුල වගාවේදී සෑදෙන ලෙඩ රෝග කෘමිහානි පිළිබඳව නිසි අවබෝධයක් ගැනීම තුලින් නිරෝගී වගාවක්ද වැඩි අස්වැන්නක්ද ලබාගත හැකි. හරිතාගාර වල බෙල්පෙප වගාවේ ප්‍රධාන ගැටලුවක් තමයි මයිට ආහානිය. පත්තවල අපිට මයිට ආහානිය මුල්ම අවස්ථාව නිරීක්ෂණය කරන්න පුළුවන්. පත්‍රයේ මැද නාරීට ආසන්නයෙන් කහපාට පැල්ලම් හැටියට කුඩා පැල්ලම් මතුවෙනවා. ආරම්භක අවස්ථාවේ හැබැයි කුලේ යටිපැත්ත බැලුවොත් අපිට ඇහැට පේන කිසිම දෙයක් නැහැ. මොකද මයිටාව ඊටාම කුඩා නිසා සාමාන්‍ය ඇහෙන් පියවැයෙන් පේන්නේ නැහැ. ඊළඟට මේ පත්‍රය දිහා බැලුවොත් අපිට පේනවා මැද නාරටියට විශේෂයක් නැහැ. අනිත් නාරටි අතර ඒ කියන්නේ නාරටි අතර හරිතක්ෂයක් කහපාට වීමක්. මේ තියෙන මැග්නීසියම් මුණතාවේ. ඒත් මේ දෙක වෙන් කරලා හඳුනා ගැනීම වැදගත්. මේක පෝෂණ ගැටලුවක්, මේක මයිටාහානිය, කුමිහානියක්. මේ අවස්ථාවේදී මයිටාහානිය හඳුනාගත්තොත් අපිට රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි නොකර ස්වභාවික පරිබෝධනාශකයක් හැටියට යොදා ගන්න පුළුවන් කුරුඳු කොළවලින් තෙල් නිස්සාරණයේදී ඉවත දමන ජලයේ කොටස. ගෝඩා කියලා සාමාන්‍ය භාවිතයේදී හඳුන්වන කොටස. අන්න ඒ කොටස දවස් 4කට සැරයක් අපිට මේ කොළවලට ස්ප්‍රේ කරොත් මේකට යෙදුවාම මයිටාහානිය අපිට සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. මැග්නීසියම් මුණතාවේදී නම් අපිට මැග්නීසියම් සල්ෆේට් වගේ රසායනික ද්‍රව්‍යයක් පොහොරක් යොදන්න වෙනවා. ජලයත් එක්ක කලවම් කරලා සාමාන්‍ය ඇල්බර්ට් මිෂනේ යොදන විදිහට. පෙපමගාවේ මයිටාහානිය වගේම වැදගත් තවත් ගැටලුවක් තමයි පිටිපුස් රෝගය. මේ බෙල්පෙප අත්ති මෙන්න මේ පත්‍රය අපිට පැහැදිලිව දකින්න පුළුවන් පත්‍රයේ මතු පිටින් පිටිපුස් රෝග ලක්ෂණ පේන ආකාරය. අපිට තැන් තැන්වල කහපාට පැල්ලම් හැටියට තමයි මේක නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. පත්‍රයේ අපි අනිත් පැත්ත බැලුවොත් පත්‍රයේ සුදට හුරු අලු පාට පැල්ලමක්. මේ පුස් රෝගය නිසා පත්‍ර විශාල වශයෙන් හැලිලා යන්න පුළුවන්. ඒ කියන්නේ අස්වැන්නට සදබල ප්‍රශ්නයක් එනවා මේ පිටිපුස් රෝගයේ තිබුණොත්. මේ හානියේදී අපිට පුළුවන් දිලීරනාශක පාවිච්චි කරලා රෝගය පාලනය කරන්න. නමුත් අපි උත්සාහ කළා දිලීරනාශක රසායනික දිලීරනාශක වලින් තොරව මේක පාලනය කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරා. ඒ අනුව අපිට පැහැදිලි වුණා තො ඇතිකර රෝග පරිබෝධහානි අවම කරගත හැකි. එමගින් උපරිම අස්වැන්නකට යා හැකි. මේ තියෙන ටනල් එක සම්පූර්ණ ආවරණය කරපු ටනල්යක්. අපිට බලා ගන්න පුළුවන් මේ ටනලේ සම්පූර්ණ ආවරණය කළා තින්නේ. හැබැයි මේ ටනල් එකට අවශ්‍ය සියලුම බලය අපි ලබා දෙන්නේ අර පේන සූර්ය විදුලි බල ශක්තිය මගින්. එතකොට මේ සූර්ය බල විදුලි බල ශක්තිය මගින් ලබා දෙන
විදුලි බලය අපි මේ ටනල් එකට හුවමාරු කර ගන්නවා. එතනදී මේ ටනලින් ලබා දෙන සූර්ය බලය අපිට මේ ඉදිරියෙන් පේන පැති පැති කන් ෆෑන් තරකවා ගන්න අපිට මේ බලය යොදා ගන්නවා. ඒත් එක්කම මේ ටනල් එකේ පිටිපස්සෙන් තියෙනවා අපි මේ ටනල් එකේ කූල් කරන කූලින් පෑඩ් සිස්ටම් එක. ඒකත් මේ ලබා දෙන විදුලි බලය මගින් තමයි අපි කරන්නේ. එතනදී මේ ලබා දෙන විදුලි බලය අපිට ලබා දෙනවා මේ සෝලා පැනල් වලින් වොට් 220ක විදුලි බලයක්. ඒ විදුලි බලය මේ තියෙන ෆෑන් කරකවීම සඳහා අපි යොදා ගන්නවා. එතනදී මේ ෆෑන් වලින් අපි කරන්නේ මේ ටනල් එක ඇතුලේ තියෙන උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කර ගැනීමක් පමණයි. එතනදී ඒ පාලනය කර ගැනීමත් එක්කම අපේ වගාවට අවශ්‍ය හොඳ පරිසර තත්ත්වය මේ ටනල් එක තුළ අපි ඇති කරන්න මේ විදුලි බලය තමයි යොදා ගන්නේ. එතනදී අපිට තවත් ගැටලු ඇති වෙන්න පුළුවන් එකක් තමයි අපිට ආලෝකය තිබෙන්නේ නැත්තම් වර්ෂාව තියෙන කාලයක් ගත්තොත් අපිට සිද්ධ වෙනවා මේකට විදුලි බලය නොලැබීම නිසා අපිට අපේ විදුලි බල මණ්ඩලයෙන් සපයන විදුලිය මේකට ලබා දෙන්න. වැරදිලාවත් යම් හේතුවකින් ඒ සියලු සෝලා විදුලි බලයක් නැත්තම් අපි ලබා දෙන විදුලි බල මණ්ඩලයෙන් ලබා දෙන විදුලි බලය නැති වුණොත් අපිට මේ ටනල් එකේ තියෙන වගාව විනාශ වෙන්න පුළුවන් උෂ්ණත්වයේ වැඩිවීම නිසා. ඒ නිසා අපිට වෙනම සිස්ටම් එකක් අපි මේ ටනල් එක තුල ගොඩනගලා තිනවා. අපිට පුළුවන් අර පහලින් තියෙන ලිවරේ කරකවනවත් එක්කම එතන තියෙන පොලිතින් එක ඉහළට එසවෙනවා. ඒත් එක්කම පොලිතින් එකේ යටපැත්තේ තියෙන්නේ net එකක්. ඒ net එක මගින් බාහිර පරිසරයේ තියෙන වාතය ඇතුළට ගමන් කරලා ඇතුළ සිසිලිනිය වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ ඉහළින් තියෙන ටනල් එකේ ඉහළින් තියෙන පොලිතින් එක අපිට අතන තියෙන ලිවරය මගින් නැත්තම් දන්වල එසවීම මගින් දන්වල කරකැවීම මගින් අපිට පුළුවන් පොලිතින් එක ඉහළට ඔසවන්න. ඒත් එක්කම මේ ටනල් එකේ පොලිතින් එකට පොලිතින් එක ඉහළට එසවෙනවා. ඒත් එක්කම පහලින් තියෙන net එක ඕපන් වෙනවත් එක්කම මේක ඇතුලේ සිසිලින පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට තමයි මේ ටනල් එක ක්‍රියාත්මක වෙන්නේ. ලක් දිරණ ආහාර වලින් ශාම්පෝෂිත කොට විදේශ වෙළඳ පොළ ජයගෙන විනිමය ඉපයීමට ඔබත් ඔබේ භෝග නිෂ්පාදනයට නව තාක්ෂණය එක් කරගන්න. එසේනම් ඔබ වැඩිදුර තාක්ෂණික තොරතුරු සඳහා පහත ලිපිණෙන් හෝ දුරකථන අංකයෙන් අප හා සම්බන්ධ වන්න. Thank you.